आयुवन पुंजियालुने अदा सनस टीवी यूट्यूब नालिकावे सनस टीवी इस्कोले वेडसटहन हरहा गणित पाडमट एकतु वेन ओगोल्लन् अपि आदरेन पिलिगन्नवा ඔන්න දරුවනේ අද දවසේ අපේ පළවෙනි ගණිත ගැටලුව මගේ දැන් වයස අවුරුදු 12කි එය මගේ පියාගේ වයසෙන් 4න් 1කි තව අවුරුදු 12ක් ගිය විට මගේ වයස පියාගේ වයසෙන් කුමන භාගයක්ද දැන් අපේ යාළුවෝ භාග සංඛ්‍යා මතකයි හරය ලැබේ මතකයිනේ නේද එහෙනම් බලන්න මගේ දැන් වයස ආයි කියන්නේ මට දැන් වයස අවුරුදු 12යිලු ඔන්න දැන් කවුද ඉන්නේ මම මොකද්ද මගේ විශේෂත්වය අවුරුදු 12යි මගේ වයස දැන් මට අවුරුදු 12යි මගේ පියාගේ වයසෙන් 4න් 1 ගියා තාත්තා මට වඩා කොච්චර වයසෙන් වැඩි මල්ද 4 ගුණයක් තාත්තා මට වඩා වයසයිලු එතකොට ඔන්න තාත්තගේ මගේ වයස අතර සම්බන්ධය තමයි තාත්තා මගේ වයසෙන් 4න් 1 ගුණයක්ද නෑ මමයි තාත්තගේ වයසෙන් 4න් 1 ගුණේ නේ තාත්තා මම වගේ 4 ගුණයක් වයසයිනේ ඒකින්ද අපි මේ සම්බන්ධය නිවැරදිව අවබෝධ කරගන්න ඕනේ එතකොට ඔන්න බලන්නකෝ මේක දැන් අපිට ලියන්න පුළුවන් නේද මේ අවුරුදු 12 සමානයි 4න් 1යි ඇයි එහෙම ලිව්වේ පියාගේ වයසෙන් 4න් 1කි අන්න 4න් 1කි එතකොට තව අවුරුදු 12ක් ගිය විට මගේ වයස පියාගේ වයසෙන් කුමන භාගයක්ද එහෙනම් අපි දැන් වයස්වල භාග හොයන්න කලින් තාත්තගේ දැන් වයස හොයාගනිමු දැන් එතකොට මට 12 නම් තාත්තගේ 4 ගුණේ නම් 12 4 කීයද 12 4 48යි එහෙනම් ඔන්න අපි ලියාගමු තාත්තා අවුරුදු 48යි. එතකොට තව අවුරුදු 12කින්. එතකොට තව අවුරුදු 12ක් යනකොට මමත් වයසට යනවා. මගේ තාත්තත් වයසට යනවා. එතකොට අපි දෙන්නගෙම වයස අවුරුදු කීයකින් වැඩි වෙනවද? 12 12 වැඩි වෙනවා. එහෙනම් දැන් තාත්තගේ වයස මොකද අපි කොහොමද හොයන්නේ? 48ට 12ක් එකතු කරනවා. 8යි 2යි 10යි 0යි 5යි 1යි 6යි. ඔන්න බලන්නකෝ. තාත්තට වයස අවුරුදු 60යිලු. එතකොට දැන් මට වයස අවුරුදු මම 12ම ඉන්නවද නෑ මටත් ආයි තව 12ක් එකතු වෙනවා එහෙනම් අපි බලමු දැන් මගේ වයස තව අවුරුදු 12කින් 12යි 12යි 2යි 2යි 4යි 1යි 1යි 2යි ඔන්න තව අවුරුදු 12ක් යනකොට මට 24යි තාත්තට 60යි එතකොට මේ අපි දෙන්නගේ වයස් අතර මොකක් හරි සම්බන්ධයක් අහනවා ඒක අහන්නේ භාග වලින් එතකොට බලන්නකෝ අපිට පුළුවන් නේද 60න් 24 ගියා ලියන්න ඇයි තාත්තට 60යි මට 24යි දැන් අපි දන්නවනේ එහෙම ලියන්න දැන් යාළුවනේ මේක මෙහෙම ලිව්වහම හරිද ඔව් හැබැයි අපිට මේක මීට වඩා සරල කරලා තියන්න පුළුවන් නම් පුතේ ඒ කියන්නේ පොඩි කරලා ලියන්න පුළුවන් නම් අන්න එහෙම තියෙන එක තමයි වඩාත්ම නිවැරදි ක්‍රමය බවට පත් වෙන්නේ. එහෙනම් දැන් මේ දෙන්න අපි සරල කරන්නේ කොහොමද? බලන්න 24යි 60යි කියන සංඛ්‍යා දෙකම කීයෙන්ද අපිට බෙදන්න පුළුවන්? 12න්. ඔව්. අන්න හරියට. එහෙනම් අපි 12න් බෙදමු. 24ට 12 ඒවා දෙවරක්. 12 24යි නම් 24ට 12 කවර භාගයක්ද පහෙන් දෙකයි අන්න අපේ යාළුවන්ට තේරුණාද ඒක හොයපු විදිය මගේ වයස තාත්තගේ වයස අතර වයස් සම්බන්ධය හොයාගත්තා ඒකට අපිට දීලා තියෙන සංඛ්‍යා
එකතු කරා. එකතු කරලා ඒ එන පිළිතුරු ටික භාග සංඛ්‍යාවක් විදියට ලිව්වහම අපිට ගැටලුව වඩාත් පහසුවෙන් විසඳෙනවා. හරි. එහෙනම් අපි බලමු දරුවනේ අපේ ඊළඟ ගැටලුව. නීතා වතුර බෝතලයක් මිලදීගෙන රුපියල් 500 නෝට්ටුවක් දුන් පසු ඉතිරි මුදල ලෙස ඇයට රුපියල් 265ක් ලැබුණි. වතුර බෝතලයේ මිල සොයන්න. මේක මිල සොයනකොට පුතේ අපි මොකද්ද සැලකිලිමත් වෙන්න ඕනේ? දැන් අපි වතුර බෝතලේ මිල ගැන දන්නේ නැත්තම් අපි දන්න දේවල් වලින් මිල හොයාගන්න පුළුවන්. අපි දන්නවා කඩේට රුපියල් 500ක් දුන්නා. එතකොට මුදලාලි මහතා රුපියල් 265ක ඉතිරි මුදලක් නීතට දෙනවා. එහෙනම් අර දීපු මුදලෙන් ඉතුරු මුදල අඩු කරා නම් මොකද වෙන්නේ? වතුර බෝතලේ මිල අපිට සොයා ගන්න පුළුවන් නේද පහසුවෙන්ම? හරි. එහෙනම් අපි සොයමුද බලන්න. කොහොමද හොයන්නේ? හරි. අර රුපියල් 500 අපි දීපු එක ඉස්සෙල්ලාම ලියාගමු. ඊට පස්සේ හම්බෙච්ච ඉතුරු මුදල කීයද? 265යි. හරි. ඔන්න මේ දෙන්න දැන් මොකද කරන්න ඕනේ? අඩු කරන්න ඕනේ. එහෙනම් අඩු කිරීමේ ලකුණ දාගත්තා. 0.5ක් අඩු කරන්න බෑ. අපි දන්නවා එහෙම වෙච්චාම අපි මොකද කරන්නේ? අල්ලපු ගෙදරින් අයට ඉල්ල ගන්නවා. දැන් අපිට එහා ගෙදරත් 0ක්. එහෙනම් එයාගෙන් ඉල්ල ගන්නත් බෑ. ඊටත් එහා පැත්තේ ගෙදරට ගියාම ඔන්න 5 ඉන්නවා. 5ෙන් අපි එකක් ඉල්ල ගත්තාම එයා 0.10ක් වෙනවා. අන්න දැන් එයාට අපිට ණයට දෙන්න පුළුවන්. එහෙනම් එයා අපිට එකක් දීපුවා. අපි 10 වෙනවා. 10ෙන් 5ක් අඩු කරාම මේ අතේ ඇඟිලි 10යි. 5ක් අයින් කරාම 5ක් ඉතුරුයි. හරි. ඔන්න එහෙනම් ඊට පස්සේ දැන් මෙතන කීයක් තියෙනවද? අපි එහා පැත්තට එකක් දුන්නාම මෙයා 10 9ක් වුණා. 9ෙන් 6ක් කීයද පුතේ? 3යි. දැන් මෙතන 5ම තියෙනවද? නැහැ. මොකද එයා මේගොල්ලන්ට ණයට දුන්නා. එතකොට එයාගේ වටිනාකම 5 එකක් අඩු වෙච්චාම මේ 5ෙන් එකක් මේ ගියාම ඇඟිලි කීයක් අපේ නැමිලාද? 4යි. එහෙනම් හරිද? නෑ නේද? මොකද කරන්න ඕනේ? ඒ 4 මෙතෙන්ට නෙන්න ඕනේ. 4ෙන් 2ක් අඩු වෙච්චාම කීයද? ඈ? අන්න හරි. කීයයි? 2යි. එහෙනම් අපි මෙතෙන්ට ලියන්න ඕනේ මොකද්ද? අර 4ෙන් 2ක් අඩු කළේ නේ උත්තරේ. ඔන්න අපි උත්තරේ යටින් ඉරි දෙකකුත් ගැහුවා. දැන් අපේ ගැටලුව විසඳුණා. 500ෙන් 265ක් අඩු කරාම 235යි. එතකොට දැන් අපිට මෙන්න මේ අපි ඉරි ඇඳපු උත්තරේ මෙතනින් ලිව්වා නම් හරි. හැබැයි මෙහෙම ලිව්වොත් හරිද මේක? දැන් හරි කිව්වට මෙහෙම ලිව්වොත් හරිද? නෑ, වැරදි දානවා. ඇයි ඒ? ඒකක නැහැ. අනිවාර්යෙන් අපි ඒකක දාන්න ඕනේ. මොකද මේකේ ඒකක මොනවද? රුපියල්. අපි රූ දාලා තිතක් එහෙම තියලා 235යි. අර අපිට පුළුවන් ඕන නම් ඇල ඉර ගහලා සතනෑ කියලා පෙන්වන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අර අපි දාන්න අපේ සාම්ප්‍රදායික ක්‍රමය රූ දාලා 235 දාලා සතනෑ කියන්න අපිට පුළුවන්. බින්දු දෙක ලියලා. හරි. දැන් හරිද අපේ යාළුවන්ට? හරි නේද දරුවනේ? එහෙනම් අපි බලමු අපේ ඊළඟ ගැටලුව. ඔන්න බලන්න දරුවනේ, ඊළඟට අපිට දීලා තියෙනවා ඇඳුම් වර්ග කීපයක් තියෙනවා. බලමු මේ ඇඳුම් වර්ග කීපයේ සම්බන්ධය මොකද්ද කියලා. ඇඳුම් වර්ග කිහිපයක මිල පහත දැක්වේ. ඒ ඇසුරින් දී ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඔන්න බලන්නකෝ මේකේ පළවෙනි කොටුවේ අපිට කියනවා කලිසමකුයි ටී-ෂර්ට් දෙකකුයි රුපියල් 1800යි කියලා. ඊළඟ එකේ කලිසමකුයි ටී-ෂර්ට් දෙකකුයි රුපියල් 1100ක්. ඊළඟ තුන්වෙනි කොටුවේ කලිසමක් සහ ගවුමක් රුපියල් 1350කුත්. අවසාන කොටුවේ කලිසමක් සහ බැනියමක් රුපියල් 1350කටත්
මිලවෙලා තියෙනවා. එතකොට මේ මිලවෙලා තියෙන එකෙන් බලමු අපේ මොනවද අහන්නේ කියලා. වටිනාකම වැඩිම ඇඳුම කුමක්ද? ඊට පස්සේ දෙවැනි එක. කමිස දුසිමක මිල කීයද? හරි. ඔන්න යාළුවෝ අපි බලමු දැන් මේ අහලා තියෙන එවෙන් දැන් එන වැඩිම වටිනාකම තියෙන ඇඳුම හොයන්නේ කොහමද? මේ ඇඳුම් ඔක්කොගෙන් මිල දීලා තියෙන ඇඳුම් කීපයක් එකටනේ. එතකොට අපි දැන් ඒ වගේ අවස්ථාවකදී මොකද්ද දැන් අපි මීට පෙර ඒවයි ගැටලු විසඳලා තියෙනවා. අපි දන්නවා එතකොට එකක මිල හොයා ගන්න ඕනේ. එකක මිල හොයා ගන්න අපි මේ මොනවා හරි දෙයක් උදව් උපකාර කරගන්න ඕනේ. එතකොට බලන්නකෝ පළවෙනි එකේ ටී-ෂර්ට් දෙකයි කලිසම් එකයි. ඊළඟ එකේ ටී-ෂර්ට් එකයි කලිසම් එකයි නේද පුතේ? එහෙනම් අපි මේකෙදි මොකද්ද කරන්න ඕනේ? මේ දෙන්න අතර සම්බන්ධයක් ගත්ත හැකි නේද? කලිසමයි ටී-ෂර්ට් එකයි රුපියල් 1100 නම් මෙතෙන්ට එද්දි මෙන්න මේ ටී-ෂර්ට් එකක් වැඩි වෙලා තියෙනවා. එතකොට අපි මේ වැඩි වෙච්ච ටී-ෂර්ට් එකේ මිල අපිට හොයා ගන්න පුළුවන් නේද පුතේ? මේ 1800 න් මේ 1100 අඩු කළොත් අපි අඩු කරමුද බලන්න මෙතනම ලියලා එහෙනම් බින්දුවෙන් බින්දුවක් බින්දුවයි බින්දුවෙන් බින්දුවක් බින්දුවයි 8 න් එකක් අඩු වෙච්චාම 7යි 1 න් එකක් බින්දුවයි. ආ ඔන්න අපිට ආවා ටී-ෂර්ට් එකක මිල රුපියල් 700යි කියලා. එහෙනම් දැන් අපි ඒ හොයාගත්ත ටී-ෂර්ට් එකක මිල 700යි කියන එක අපේ ටී-ෂර්ට් තියෙන හැමතැනම ලියාගමු. හරි. දැන් අපිට පළවෙනි රූප සටහනේ පුතේ හොයාගන්න බැයිද? මේ දෙන්න 700යි 700යි කීයද? 702 1400යි. එහෙනම් 1800 න් 1400ක් අපිට අඩු කරන්න බැයිද? පුළුවන් නේද දරුවනේ? එහෙනම් අපි අඩු කරමුද බලන්න. බින්දුවෙන් බින්දුවක් බින්දුවයි බින්දුවෙන් බින්දුවක් බින්දුවයි 8 න් 4ක් අඩු වෙච්චාම 4යි 1 න් 1ක් බින්දුවයි. ආ එහෙනම් දැන් අපි හොයාගත්ත කලිසමක වටිනාකම කීයයි කියලාද? රුපියල් 400යි. එහෙනම් අපි දැන් මේ කලිසමට ආපු වටිනාකමත් හැමතැනම ලියමුද? කලිසම් තියෙන හැමතැනකම අපි සඳහන් කරමුද? හරි. දැන් ඔන්න අපිට තව මොනවද මිල හොයාගන්න තියෙන්නේ? අපි මේ ගවුම සහ බැනියමේ මිල දන්නේ නැත. එහෙනම් අපි කොහොමද හොයන්න ඕනේ? දැන් මෙන්න මේ ගවුම සහ ටී-ෂර්ට් එක තියෙන තැන ටී-ෂර්ට් එක රුපියල් 700 නම් අපිට ගවුම මිල හොයාගන්න බැයිද පුතේ? පුළුවන්. දන්න එක අඩු කළාම හරිනේ. බින්දුවෙන් බින්දුවක් බින්දුවයි 5 න් බින්දුවක් 5යි 3 න් 7ක් අඩු කර හැකිද? බැ. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? 13 න් 7ක් නේද අඩු කරන්න ඕනේ දරුවනේ. 13 න් 7ක් අඩු වෙච්චාම කීයද? 6යි. 7යි 6යි එකතු වෙච්චාම කීයද? 13. එහෙනම් ගවුම මිල කීයද රුපියල්? 650යි. හරි. දැන් අපි ඒකත් දන්නවා. එහෙනම් අපිට තව මොකද්ද අපි වටිනාකම හොයාගන්න ඕනේ? දැන් අපි දන්නේ නැත්තේ මොකේ වටිනාකම විතරයිද? මෙන්න මේ බැණියමේ වටිනාකම පමණයි. එතකොට අපි බැණියමේ වටිනාකම හොයාගන්න මොකද කරන්න ඕනේ? අපි දන්නවා මෙන්න මේ කලිසම රුපියල් 400යි කියලා. එහෙනම් මේ කලිසමයි බැණියමයි රුපියල් 1350 නම් 1350 න් අර කලිසමේ වටිනාකම අඩු කරලා දාමු. බින්දුවෙන් බින්දුවක් බින්දුවයි 5 න් බින්දුවක් 5යි. එතකොට 3 න් 4ක් අඩු කරන්න පුළුවන් ද දරුවනේ? බැහැ. එතකොට අපි මොකද කරන්න ඕනේ? එහා පැත්තේ එකක් ඉල්ල ගන්නවා. එතකොට 13 න් 4ක් 9යි. ඊට පස්සේ දැන් එහා පැත්තේ අපි තිබ්බ එකම එක එහා 9ට දුන්නට පස්සේ ආගේ වටිනාකමක් නොමැති වෙනවා. එහෙනම් අපි දැන් දන්නවා මේ බැණියමේ වටිනාකම රුපියල් කීයයි කියලා දන්නේ. 950යි. ඔන්න දැන් එහෙනම් අපේ
පළවෙනි ගැටලුවට පුතේ අපිට පිළිතුරක් ලැබෙනව නේද මොකද්ද අපේ පළවෙනි ගැටලුව අපෙන් අහන්නේ වටිනාකම වැඩිම ඇඳුම කුමක්ද දැන් මොකද්ද මේ වටිනාකම අපිට හොයාගත්තේ වෑන් ආවේ ටී-ෂර්ට් එක රුපියල් 700යි කොට කලිසම නැත්නම් කලිසම රුපියල් 400යි ගවුම රුපියල් 650යි බැනියම රුපියල් 950යි එහෙනම් දැන් අපි මේ සොයාගත්තු විස්තරේ මිල 90 වැඩිම වටිනාකම 950 මොකක්ද 950ව නැඳුම බැනියම එහෙනම් අපි ලියමු නේද ඔන්න එහෙනම් දැන් අපේ පළවෙනි ගැටලුවට අපි පිළිතුරු සැපයුවා ඊට පස්සේ අපෙන් අහනවා කමිස දුසිමක මිල කීයද එතකොට අපි බලමු දැන් මේකේ අපි බලමු පුතේ දුසිමක් කියන්නේ මොකක්ද දුසිමක් කියන්නේ 12කට නේද ඔව් එහෙනම් දැන් අපෙන් දුසිමක 12ක මිල තමයි අහන්නේ එහෙනම් දැන් අපි මෙන්න මේ ටී-ෂර්ට් කමිසසේ ගමු එහෙනම් අපි දැන් දන්නවා මේකක මිල කීයද රුපියල් 700යි එහෙනම් 700 12ක් නේද පුතේ මෙතෙන්ට එන්න ඕනේ. දැන් මෙන්න මේ කමිස මෙන්න මේ අපි ගත්ත ටී-ෂර්ට් එක කමිසයක්සේ. එතකොට අපිට දුසිමක මිල. එහෙනම් අපි 700 වැඩි කිරීම 12. අපිට 12 සරච්චක් කරේ පාඩම් නේද යාළුවනේ? එහෙනම් අපි කෙලින්ම 12න් ගුණ කරගෙන යන්ද 12 සරක් බිඳුව කීයද? බින්දුවයි ආයි 12 සරක් බින්දුව බින්දුවයි ඊට පස්සේ 12 සරක් 7 7 වරක් 12 12 සරක් 1 12යි 12 සරක් 2 24යි 12 සරක් 3 36යි 12 සරක් 4 48යි 12 සරක් 5 60යි 12 සරක් 6 72යි 12 සරක් 7 84යි එහෙනම් 7 වරක් 12 කීයද දොළොස් සරක් හත 84යි දැන් මෙන්න මෙහෙම අපි 8400යි කියලා ලිව්වොත් අපිට ලකුණු ලැබෙයිද නැහැ ඇයි ඒ ලකුණු ලැබෙන්නේ නැත්තේ මේකේ මිල අන්න මිල නම් අපි මොනවද මිලක් ගැන නම් අපි දැන් ලංකාවේ මිල පාවිච්චි ගන්න රුපියල් 7නේ අපි මේකෙ දිය දෙන රුපියල්නේ එහෙනම් අපි අනිවාර්යෙන් මොකද්ද දාන්න ඕනේ රුපියල් 8400යි ඔන්නම අපි රුපියල් 8400යි කියලා ලිව්ව නම් දරුවනේ එහෙමත් නැත්නම් අපිට තවත් ක්‍රමයක් තියෙනවා රූ 8400යි ඒ ක්‍රම දෙකෙන් ඕන මෙහෙකට ලිව්වහම අපිට නිවැරදි පිළිතුර තේසලකා ලකුණු ලැබෙනවා හරි එහෙනම් දරුවනේ අපි බලමු අපේ ඊළඟ ගැටලුව ඔන්න දරුවනේ අපේ ඊළඟ ගැටලුව වට්ටියක මල් 120ක් ඇත. ඉන් මල් 6 බැගින් යොදා පොකුරු 15ක් සාදන ලදී. වට්ටියේ ඉතිරි මල් ගණන කීයද? ඔන්න බලන්නකෝ එහෙනම් වට්ටියක මල් 120ක් තියනවලු. මල් 6 බැගින් යොදාගෙන පොකුරු 15ක් හැදුවලු. ඒ කියන්නේ මල් 6 6 බැඳලා එක පොකුරකට පොකුරු 15ක් හදාගෙන එහෙනම් බලමු අපි මල් පොකුරු 15 හදන්න මල් කොච්චර ප්‍රමාණයක් අපිට ගියාද කියලා මොකද ඒකට අපිට කරන්න ඕනේ 15 ගුණ කිරීම 6 6 වරක් 5 කීයද 30යි ඉතුරුයි 3ක් 6 වරක් 1 6යි අර 3යි 9යි එහෙනම්
පුතේ දැන් මල් පොකුරු 15 හදන්න මල් 90ක් ගිහින් තියෙනවා. එතකොට ඔක්කොම වට්ටියේ මල් කීයක් තිබිලාද? 120ක් මුලින්ම තිබ්බා. ඔය 120ෙන් 90ක් ගිහාම තමයි ඉතුරු මල් ගන්න. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? 120ෙන් 90 අඩු කරන්න ඕනේ. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි. දෙකෙන් 9ක් පුළුවන්ද? බෑ. එතකොට අපි මොකද කරන්නේ? එහා පැත්තෙන් ඉල්ල ගත්තාම 12ෙන් 9ක් 3යි. එහෙනම් ඉතිරි මල් ගාන කීයද? 30යි. හරි නේද අපේ යාළුවෝ? තේරුණාද ඒක හදපු විදිය? ඔන්න එහෙනම් අපි බලමු අපේ ඊළඟ ගැටලුව. ඔන්න බලන්නක දරුවනේ අපේ ඊළඟ ගැටලුවේ මොකද්ද අපිට කියන්නේ? A වැඩි කිරීම 5 සමානයි B වැඩි කිරීම 7 සමානයි 35යි. ඔන්න බලන්නක දරුවනේ ඒකේ තියෙනවා ප්‍රකාශන 3ක් එකට එක සමානයිලු. A වැඩි කිරීම 5 සමාන වෙනවලු. B වැඩි කිරීම 7ත් සමාන වෙනවලු. 35ට. ඒ කියන්නේ එහෙනම් මේ හැමෝගේම වටිනාකම මොකද්ද පුතේ? 35 කියන එක නේද? ඇයි සමාන කිරීමෙන් කියන්නේ දෙපැත්ත සමානයි කියලානේ. එහෙනම් ඉතින් මේ හැමෝගේම වටිනාකම කීයද? 35 බැගින් තමයි එන්නේ. එහෙනම් දැන් අපෙන් මොකක්ද මේගොල්ලෝ මේ අහන්නේ? මෙම ගණිත ප්‍රකාශය අනුව AB හියගේ සොයන්න. අන්න එහෙනම් දැන් අපිට මොකද්ද මේකෙදි කරන්න වෙන්නේ? A ගේයි B ගේයි වටිනාකම හොයන්න දැන් අපිට ඉතා පහසුයි. මොකද A වැඩි කිරීම 5 35යිලු, B වැඩි කිරීම 7 35යිලු. එහෙනම් අපි දන්නවා මොකද්ද? නොදන්නා එකක් හොයන්න නම් ඒ කරලා තියෙන දේ විරුද්ධ දේ අපි කරන්න ඕනේ. එතකොට ගුණ කිරීමේ විරුද්ධ දේ මොකද්ද දරුවනේ? බෙදීම. එහෙනම් මොකද කරන්න වෙන්නේ? 35 බෙදීම 5. 3ට 5 ගොඩවල් තියනවද? 3 5ෙන් බෙදන්න බෑ. 35ට 5 ඒවා 7යි. එහෙනම් 7 5 35යි. 35ෙන් 35 බිඳුවයි. ඔන්න එහෙනම් අපි හොයාගත්තා A කියන්නේ කීයද දරුවනේ? A සමානයි 7යි. එහෙනම් දැන් අපි බලමු ඊළඟ එක. B එකෙත් B ගුණ කිරීම 7 සමානයි 35යිලු. එතකොට එහෙනම් මේකේ B ගේ වටිනාකම හොයන්න අපි අර කලින් එකේ කළා වගේම ගුණ කිරීමේ විරුද්ධ දේ බෙදීම. එහෙනම් අපි 35 බෙදීම 7. එතකොට 3 බෙදන්න බැහැ 7ෙන්. 35ට 7 ඒවා කීයද? 7 වරක් 5යි. අන්න හරි අපේ යාළුවෝ. 5 වරක් 7 7 වරක් 5 35යි. 35ෙන් 35ක් අඩු වෙච්චාම 0යි. ආ. එහෙනම් බලන්නකෝ දැන් B කියන්නේ කීයද? 5යි. එහෙනම් අපි ලියන්න පුළුවන් B සමානයි 5යි. ඔන්න බලන්නකෝ අපි දැන් මේ නොදන්නා දෙන්න හොයාගත්ත නේද? AB බලමු දැන් අපි එන එක දාලා මේ සමීකරණය විසඳලා. A තියෙන තැනට අපි දාමු 7. 7 ගුණ කිරීම 5 සමානයි B ගුණ කිරීම. B කියන්නේ කීයද අපි හොයාගත්තා? 5යි. 5 වැඩි කිරීම 7 සමානයිලු 35යි. එතකොට මේකේ 7 වරක් 5 35යි. 5 වරක් 7 35යි. එහෙනම් දැන් හරි නේද පුතේ? මේ 35ට මේ හැමතැනම ආ පිළිතුරු සමාන වෙලා තියෙනව නේද අපේ දරුවනේ? එහෙනම් අපේ යාළුවන්ට ඒක හදපු විසඳපු ආකාරය හදපු විදිය තේරුණාද? අදත් සනස ටීවී YouTube නාලිකාවේ සනස ටීවී ඉස්කෝලේ වැඩසටහනේ ගණිතය පාඩමත් එක්ක එකතු වෙලා පහේ ශිෂ්‍යත්ව කඩේම ජය ගන්න වෙර දරන ඔයාලට ඉතා ඉහලින් ශිෂ්‍යත්ව කඩේම ජය ගන්න අපි හැමෝම උණුසුම් සුබ පැතුම් එක් කරනවා.